used iPhone එකක් ගන්නකොට අපිට ඒක genuine ද original ද කියලා බලන්න පුළුවන් software tools විශාල ප්‍රමාණයක් තියෙනවා. සමහර tools වලින් මේක advanced report එකක් අපිට අරගෙන පෙන්නනවා. ඒ වගේම සමහර tools වලින් වෙනම report එකක් බලන ගමන් තව අමතර වැඩක් කරගන්න පුළුවන් tools විශාල ප්‍රමාණයකුත් ලබා දෙනවා. මේ tools මොකුත් නැතුව ඔයාට Apple website එකට ගිහින් ඔයාගේ iPhone එකේ serial number එක ගහලා ඒක original ද මේකේ warranty කවදද ඉවරුනේ වගේ දේවල් check කරගන්න පුළුවන් පහසුවෙන්ම. ඊට වඩා දේවල් බලා ගන්න අවශ්‍ය නම් අපිට third party tool එකක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ used iPhone ගැන report එකකුත් බලන ගමන් තවත් අපේ iPhone එකට අත්‍යවශ්‍ය වෙන වැඩ ගොඩක් කරගන්න පුළුවන් software tool එකක් තමයි මේ IKEA phone software tool එක. මේක ඒ software එක විසින් අනුග්‍රහය දක්වන video එකක්. ඒක නිසා අපි මේ video එකෙන් කතා කරන්නේ ඒ software එකේ තියෙන features ගැන. Description එකේ තියෙන link එකෙන් ගියාම ඔයාලට මෙයාලගේ website එකට යන්න පුළුවන්. ඒකට ගියාම මේ වගේ අපිට බලා ගන්න පුළුවන් මේ software එකෙන් කරගන්න පුළුවන් task ගැන description එකක්. මේ task අතරින් ඔයාගේ iPhone එකේ photo PC එකට එකපාර දාගන්න එක, iOS device සතර ඩේටා ට්‍රාන්ස්ෆර් කරන එක, iOS apps install හෝ remove කිරීම වගේම ප්‍රී බෑකප් අවශ්‍ය දේවල් විතරක් රීස්ටෝර් කිරීම වගේ දේවලුත් බලා ගන්න පුළුවන්. ඊට අමතරව අර කලින් කිව්වා වගේ iPhone එක ගැන report එකකුත් බලා ගන්න පුළුවන්කම තියෙනවා මේ tool එකෙන්. ඊට අමතරව iPhone එකේ HEIC format එකේ තියෙන photos JPG වලට convert කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් අපි මේ software එක download කරලා install කරගෙන බලමු used iPhone එකක report එක කොයි වගේද මේකේ පෙන්වන්නේ කියලා. මේකේ පෙන්වන්නේ සාමාන්‍යයෙන් ටිකක් සරල report එකක්. නමුත් ඒකිනුත් අපිට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් used iPhone එකේ තත්ත්වය ගැන. ඉතින් මේ විදිහට download දීලා සාමාන්‍ය software එකක් විදිහටම අපිට මේක install කරගන්න තමයි තියෙන්නේ. install වුණාට පස්සේ මේ වගේ අපිට මේකේ ප්‍රධාන screen එක බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේකේ main screen එකේ අපි අපේ phone එක USB cable එකකින් PC එකට connect කරාම ඒක මෙතන පෙන්වනවා. ඒ වගේම phone එකේ storage එක එතන පල්ලෙහෙන් පෙන්වනවා. තව අමතර shortcut කිහිපයකුත් මේකේ main screen එකේ පෙන්වනවා. ඊට පහලින් තියෙන test report කියන button එක click කරාම අපිට අපි මේ connect කරපු iPhone එක ගැන සරල report එකක් බලා ගන්න පුළුවන්. මේ report එකේ මේ විදිහට test item එක, ඒක factory එකේ ආපු දවසේ report value එක සහ දැන් තියෙන read out value එක වෙනම පෙන්වනවා. ඊට පස්සේ අන්තිමට test result section එකකුත් මේ පැත්තකින් පෙන්වනවා. ඉතින් මම මේ දැන් connect කරේ SE1 phone එකක් මේකට check කරන්න. මේ ඩිවයිස් එකේ නේම් එක, ස්ටෝරේජ් එක, මොඩල් නම්බර් එක වගේ දේවල් මෙතනින් මූලිකවම පෙන්වනවා. මේක බැරි වෙලා හරි ස්ටෝරේජ් එක අඩු වැඩි කරලා නම් ඒකත් අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. මොකද ෆැක්ටරි එකේ ආපු වගේට වඩා අඩු වැඩි අගයක් මෙතන දැන් තියෙන රීඩ් අවුට් වැලියු එකේ පෙන්වනවා නම් අපිට පහසුවෙන්ම චෙක් කරගන්න පුළුවන් මේක ස්ටෝරේජ් එක ගලවලා මාරු කරලාද කියන එක ගැන. ඒ වගේම මේ iPhone එක විකුණපු රීජන් එක, මේක හදපු දවස, කී වාරයක් මේකේ බැටරි එක චාර්ජ් කරලාද කියන එකත් මෙතනින් පෙන්වනවා. හැබැයි මෙතන අලුත් බැටරි එකක් දාලා නම් අඩු වගේක් තමයි පෙන්වන්න ඕනේ. මොකද ඒ අලුත් බැටරි එක charge කරපු වාර ගාන විතරයි මෙතන පෙන්වන්නේ. මේ iPhone එකේ නම් බැටරි එක ගොඩක් දුරට original හෝ ගොඩක් ළඟදි මාරු කරපු බැටරි එකක් නෙමෙයි කියන එක කියන්න පුළුවන්. මොකද මේක charge කරලා තියෙන වාර ගණන 2500 ගාණක් පෙන්වන නිසා. ඉතින් මෙන්න මේ වගේ සරල report එකක් අපිට ඉක්මනින්ම බලා ගන්න පුළුවන් මේ tool එකෙන්. මීට වඩා advanced report ගන්න පුළුවන් tools ගොඩක් තියෙනවා. නමුත් මේ video එක මෙයාලා අනුග්‍රහය දක්වන tool එකක් නිසා අපිට මේකේ features ගැන විතරයි කතා කරන්න තියෙන්නේ. ඉතින් මීට අමතරව අපිට අපේ iPhone එකේ photo gallery manage කරගන්න, අනවශ්‍ය photos delete කරගන්නත් මේ tool එක පාවිච්චි කරන්න පුළුවන්. අවශ්‍ය නම් අපිට අපේ photos PC එකට backup කරගන්න, PC එකට download කරගන්නත් මේ tool එකේම පුළුවන්කම දීලා තියෙනවා. ඒ වගේම music, videos, apps manage කරගන්නත් මේ tool එකේම පහසුකම් දීලා තියෙනවා. ඊට පස්සේ තියෙන මේකේ backup option. අපිට අවශ්‍ය කරන option එක විතරක් තෝරලා මේ PC එකට backup කරගන්න පුළුවන්කම පහසුකමත් මේකේ ලබා දීලා තියෙනවා. සම්පූර්ණ backup එක හෝ අපිට අවශ්‍ය දේවල් විතරක් මෙතනින් තෝරලා backup එකක් දාගන්න පුළුවන්. තව ඊට අමතරව tools විශාල ප්‍රමාණයක් තියෙනවා අපේ iPhone එක සම්බන්ධයෙන් දේවල් ගොඩක් කරගන්න පුළුවන් මේ tool එක හරහා. HEIC format එකේ photos JPG එකට save කරගන්න එක, device එකේ media iTunes වලට දාගන්න එක, iTunes වල media device එකට දාගන්න එක, device එකේ accessibility control කරන එක, iOS update block කිරීම, one click backup, similar photo clean, PC එක සහ phone එක mirror කිරීම, developer mode, storage clean කිරීම, WhatsApp chat device දෙකක් අතර transfer කිරීම වගේ දේවල් ගොඩක් මේ tool එක අපිට පාවිච්චි කරලා කරන්න පුළුවන්. ඉතින් ඔයාට මේ tool එක අවශ්‍ය නම් free පාවිච්චි කරන්න පුළුවන් features ප්‍රමාණයක් මේකේ තියෙනවා. ඒ වගේම ඔයාට මේක full version එක අවශ්‍ය නම් pay කරලා ගන්න පුළුවන්. ඉතින් ඔයාටත් ඔයාගේ iPhone එක සම්බන්ධ වැඩවලට මේ software එක අවශ්‍ය නම් පහල තියෙන description එකෙන් ගිහින් මේ software එක download කරලා පාවිච්චි කරන්න පුළුවන්.